තවත් දේශීය පුවත් දැන් සතුටුදායක අවස්ථාවලදී පමණක් නොව අසීරු අවස්ථාවලදී ඇමරිකාව ශ්‍රී ලංකාව සමග ළඟින්ම සිටියා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනි මිචෙල් ජේ සයිසෝන් මහත්මිය පවසයි ලෝක වෙළඳපොලේ ඉල්ලුම පිළිබඳව මාතර දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක් වෙමින් තානාපතිවරිය මේ බව කියා සිටියාය අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය සුනාමීන් හානියට පත් මාතර සහ දකුණු පළාතේ සංවර්ධනයට ඩොලර් බිලියන 2කට වැඩි මුදලක් ආධාර වශයෙන් මේ වන විට ලබා දීලා තියෙනවා. ඒ වගේම දකුණු පළාතේ සංචාරක කර්මාන්තයේ නගා සිටුවන්නත් අපි සහාය ලබා දුන්නා. ඓතිහාසික ගාලුකොටුවේ සංරක්ෂණයට සහාය වීමටත් මෑතකදී අප විසින් ඩොලර් ලක්ෂයක පමණ ආධාර ලබා දීලා තියෙනවා. පෙබරවාරි 7 සහ 8 යන දිනවල ඇමරිකා එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් සමාගම් 10ක් වෙළඳ මෙහෙයුමකට චෙන්නයි, කොචින් සහ කොළඹ යන නගරවලට පැමිණීමට සූදානම් වෙනවා. සුනාමියේදී ශ්‍රී ලංකාවට පළමුවෙන්ම සහායට පැමිණි කණ්ඩායම් අතර ඇමරිකා මෙරින් බලකායත් ඉන්නවා කියලයි මම කියන්නේ. දැනුමින් සැරසී රටේ අනාගතය බාරගන්න බලාපොරොත්තු පොදිමැඳගත් දරුදරියෝ පළමු වසරෙන් පාසල් දිවිය ආරම්භති. පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය රාජකීය විද්‍යාලෝක ජාතික පාසලේදී අද පෙරවරුවේ පැවැත්වෙන දිවයින පුරා පාසල්වලට නව වසර සඳහා ඇතුළත් වන සිසුන්ගේ සංඛ්‍යාව 335,000කි. නගරයේ පාසල් මෙන්ම ගමේ පාසල්වලට උපරිම පහසුකම් ලබා දෙමින් ගුණාත්මක අධ්‍යාපනයක් දැයේ දරුවන්ට ලබා දීමට රජය වැඩපිළිවෙල රැසක් ක්‍රියාවට නැංවා තිබේ. ඔබේ දරුවගේ පාසල ඉගෙනුම් අවසානයේදී අස්වීමේ සාතිකයක් ලබලා දීලා පිටත් කරන පාසලක් නොව නිපුණතා සාතිකයක් සහිතව දරුවා සමාජ ගන්න පාසලක් බවට මේ පාසල් ටික අපි පරිවර්තනය කරනවායි කියන ටික මම මේ අවස්ථාවේදී දැනුම් දෙන්න කැමති වෙනවා. ඒ නිසා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් වෘත්තීය පුහුණු අමාත්‍යාංශයත් සමග ඒකාබද්ධව අපි අලුත් වැඩසටහනක් සකස් කරලා තිබෙනවා. අපොස සාමාන්‍ය පෙළ අසමත් වෙන අපොස උසස් පෙළ අසමත් වෙන විශ්වවිද්‍යාල ප්‍රවේශයට වරන් නොලබන දරුවන්ටත් උපාධියක් ලබා ගැනීමත් එක් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව මේ වර්ෂයේ සිට අපි තහවුරු කරනවායි කියන ටික මම මේ අවස්ථාවේ තමුන්නාසලට මතක් කරන්න කැමති වෙනවා. බම්බලපිටිය මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහාද පාසල් දැරියන් ඇතුළත් කර ගැනීමේ උත්සවය අද පැවැත්වින. ඊට ප්‍රධාන ආරාධිත අමුතා වශයෙන් සහභාගී වූ ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය කියා සිටියේ නිදහස් මාතෘභූමියට වැඩදායි විනයගරුක අනාගත පරපුරක් බිහි කිරීමේ වගකීම පාසල් ගුරුවරුන් සහ දෙමාපියන් සතු බවයි. විදුහල්පතිනි ගීතා අබේ ගුණවර්ධන මහත්මියතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අද දිනේ සෑම පාසලකම පාහේ උත්සව සංවිධාන කර තිබෙන කලුතර විද්‍යාලයේ සිසුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොළඹ ශ්‍රී සංගමිත්තා බාලිකා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කෙරුණේ විදුහල්පතිනි තුෂාරද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙනි. උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ද එක්විය. නාවල ජනාධිපති ප්‍රාථමික විද්‍යාලයේ උත්සවය අද පැවැත්වුණේ විදුහල්පතිනි කේ.ජී. සමන්ති මහත්මියගේ මූලිකත්වයෙනි. කොළඹ ලුම්බිනි විද්‍යාලයේදීද පළමු වසරට දරුවන් ඇතුළත් කර ගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුව අතර විදුහල්පති චන්ද්‍රනාත් විජේතුංග මහතා ඇතුළු පිරිසක් ඊට එක් වූහ. හෝමාගම ජනාධිපති විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය පැවැතුණේ විදුහල්පති ඒ.ඒ. ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ගාමිණී තිලකසිරි මහතා ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ. හෝමාගම ගොඩගම සුභාරති මහාමාත්‍ය මහාවිද්‍යාලයට අද දිනේ සිසුන් ඇතුළත් කිරීමේ උත්සවය පාසල් දරුදරියන්ගේ විවිධ ප්‍රසංගයකින් වර්ණවත් විය. පළාත් සභා මන්ත්‍රී ගාමිණී තිලකසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට විදුහල්පති සමන් මංජුල මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මේ අතර මීට සමගාමීව පාසල් සිසුන් සඳහා දිවාහාරයේ ලබා දීමේ ජාතික වැඩසටහනද ත්‍රිකුණාමලයේ මාදුමේයි අම්මාන් දෙමළ විද්‍යාලයෙන් ආරම්භ විය. අනාගත පරපුර සෞඛ්‍ය සම්පන්නව වැඩි වීමට අවශ්‍ය පසුබිම සකසමින් දේශීය ආහාර දරුවන්ට ලබා දීම මෙහිදී සිදු කෙරේ. නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය අබ්දුල් මජීඩ් එන් නජීබ් මහතා ඇතුළු පිරිසක් ඊටෙක් වූහ. දැන් තත්පරසියෙන් රටවටා. මුලතිව් දිස්ත්‍රික්කයේ අලිපදිංචිගල පවුල්වල පාසල් දරුවන් සඳහා පාපැදි ලබා දීම පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. පාසල්වලට ක්‍රීඩා උපකරණද ප්‍රදානය කෙරිණ. උතුරු පළාත ආණ්ඩුකාර ජේ චන්ද්‍රසිරි මහතාද මෙම අවස්ථාවට එක් විය. ළමා අපයෝජන සහ ළමා අපචාරවලින් දරුවන් බේරා ගැනීමට පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් උඩහමුල්ල ශ්‍රී විජයාරාම මහාවිද්‍යාලයේදී පැවතුණේ ශ්‍රී ලංකා ඉනර්විල් දිස්ත්‍රික් 322 සහ ළමා ආරක්ෂණ අධිකාරියේ මූලිකත්වයෙනි. අධිකාරියේ සහකාර කළමනාකාරිණී ප්‍රීතිනා සකලසූරිය මහත්මිය මෙහිදී දරුවන් දැනුවත් කළාය. කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ස්වාධීන රූපවාහිනි සේවයේ ව්‍යාපාරිකාංශය නව පරිශ්‍රයකට පිවිසීම සනිටුහන් කරමින් ඊයේ රාත්‍රියේ සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් පැවැත්වින. ස්වාධීන රූපවාහිනි මාධ්‍යාලයේ සභාපති රොස්මන් සේනාරත්න මහතා සහ ප්‍රධාන කළමනාකාරීත්වයේද එම පිරිත් පින්කමට සහභාගී වූහ. අසර්ථක ව්‍යාපාර යලි පණගැන්වීමේ රජයේ වැඩපිළිවෙලට අනුව මාවනෙල්ලේදී අපනයන සැකසුම් කර්මාන්ත ආයතනයක් ඇරඹේ. රැකියාවස්ථා 1200ක් පමණ බිහිවන මෙම කම්හල විවෘත කෙරුණේ අමාත්‍ය රංජිත් සේඹලාපිටිය මහතා අතිනි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් වසර 10කට වැඩි කාලයක් වසා දමා තිබූ මාවනෙල්ල කෝන්දෙනිය ඇඟලුම් කම්හල තුල මෙම කම්හල ආරම්භ කොට ඇත. මීළඟට විදේශ පුවත් ගෙනෙන්නේ වෙනුරේ ගින්නලිය. ඇල්ජීරියාවේ ගෑස් බලාගාරයක ත්‍රස්ස කණ්ඩායමක් රඳවාගෙන සිටි ප්‍රාණපකරුවන් නිදහස් කරගැනීමේ මෙහෙයුම් තවමත් අවසන් නැහැ. බ්‍රිතාන්‍ය පවසනවා. ප්‍රාණපකරුවන් ලෙස රඳවාගෙන සිටි ගෑස් කම්හලේ සේවකයන් 41 දෙනා අතුරින් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටිතේ. මෙහෙයුම්වලදී කැරලිකරුවන් 15 දෙනෙකුද මියගිය බව ඇල්ජීරියා වාර්තා සඳහන් කරයි. හෙලිකොප්ටර් යාන යොදා ගනිමින් ප්‍රාණපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව පවතී. ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනිවලින් අක්කර 111,000ක් විනාශ වෙලා. ලැව්ගිනි හේතුවෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. මෙල්බර්න් නගරයේ සිට කිලෝමීටර 270ක් දුරින් ලැව්ගිනි හටගෙන තිබේ. මේ හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයවට ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 තරම් ඉහළ ගියක් වාර්තා කර ඇතැයි එරට කාලගුණාංශ පවසයි. ඉරාන න්‍යෂ්ටික ව්‍යාපෘතියට න්‍යෂ්ටික බලශක්ති ඒජන්සියෙන් යහපත් ප්‍රතිචාර. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘතිය දිගින් දිගටම විවේචනය කළද ඉරාන බලධාරීන් පවසන්නේ එය සිවිල් අවශ්‍යතාවන් සඳහා පමණක් භාවිත කරන බවයි. මෙම ප්‍රකාශය පිළිබඳ බලශක්ති ඒජන්සියේද අවධානය යොමුව තිබේ. ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වයක් පැවති වර්ෂාතුරින් නවවන ස්ථානයේ හිමිවන්නේ 2012 වසරට. ඇමරිකාවේ උතුරු කැරලිනාහි පිහිටි ජාතික කාලගුණ දත්ත මධ්‍යස්ථානය 1880 සිට අඛණ්ඩව සිදු කළ පරීක්ෂණවලට අනුව මෙම තොරතුරු හෙළිව තිබේ. 2012 වසරේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 58 කේ. 20වන සියවස සඳහා නිර්ණය කර තිබූ සෙල්සියස් අංශක 57 වූ උෂ්ණත්ව සීමාව අඛණ්ඩව ඉහළ ගිය 36 වන වතාව මෙයයි. ඒ සමගින් විදේශ පුවත් නිමවට පත් වෙනවා. ක්‍රීඩා පිටියේ තොරතුරු චරිත දනංජයගෙන්. ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා එක්දින තරගාවලියේ පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ අද ලැබූ සුවිශේෂ ජයග්‍රහණයත් සමගින්. වසර 42ක ඔස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තුන්වන අඩුම ලකුණු සංඛ්‍යාවට ඔස්ට්‍රේලියා කණ්ඩායම දවාලෙමින් අද පැවති තරගයේ කඩලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූහ.
මීට පෙර ඔස්ට්‍රේලියා කණ්ඩායම එක් දින තරගයකදී අඩුම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 70කට දෙවි ගොස් තිබුණේ 1977 වසරේ ඉංගලන්තයේ හා 1986 වසරේ නවසීලන්ත කණ්ඩායම් අතරිනි මීට පෙර ඔස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ දෙවි ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වී තිබුණේ ලකුණු 158කි බ්‍රිස්බන් ක්‍රීඩාංගණයේ අද පැවති තරගයේදී කාසියේ වාසය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ පන්දු වාර 26යි පන්දු 4කදී ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 74කට දවාලීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ පන්දුය විමේදී නුවන් පොලසේකර ලකුණු 22කට කඩලු පහක් ලබා ගනිමින් තම එක් දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු වැවීම අද වාර්තා කළේය. අලසිත් මාලිංග ලකුණු 14කට කඩලු 3ක් විඳෙලමින් ඔස්ට්‍රේලියා ලකුණු ලබා ගැනීම අඩාල කිරීමට දායකත්වය ලබා දුන්නේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20ක් තුල කඩලු 6ක් තැවී ලකුණු 75ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළහ. තිලකරත්න දිල්ෂාන් ලකුණු 22ක්ද කුසල් පෙරේරා නොදවි ලකුණු 22ක් රැස් කළහ. තරගයේ වීරයාලිස නම් කිරුණේ නුවන් පොලසේකරයි. දෙරට අතර හතරවන එක්දින තරගය අනිද්දා සිඩ්නි හීදී පැවැත්වෙයි. එත් සමගින් ක්‍රීඩා පුවත් නිමවටපත් වෙනවා. දවසේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ ඉම්රාන් හමීද්. විශේෂයෙන් හෙට දවසෙන් පසු දිවයිනට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දින වටා මුහුදේ කාලගුණික තත්ත්වය පිළිබඳව සලකා බැලීමේදී නැගෙනහිර සහ ගිනිකොණ යන ප්‍රදේශයන්වල සුළු වැසි තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්. සුළං හැවීම සිදුවන්නේ ඊසාන දිසාවෙන් එසලගේ වේගය පැයට කිලෝමීටර 30ක් 40ක් ලෙස වාර්තා වෙනවා. හෙට දවසේදී මුහුදු ප්‍රදේශයන් රළු ස්වභාවයක් ගැනීමට හැකියාව ලැබෙනවා. ගත වූ පැය 24 තුළදී දිවයිනේ උපරිම උෂ්ණත්වය වාර්තා වන්නේ රත්නපුරෙන් SSC සංසක 33.2ක් ලෙස. අවම සුපුරුදු පරිදි වාර්තා වෙනවා නුවරඑළියෙන් SSC සංසක 8.4ක් ලෙස හෙට දිවයිනේ විවිධ ප්‍රදේශයන්වල බලපෑත්විය හැකි කාලගුණික තත්ත්වය පිළිබඳව අනාවැකිය දැන් රාත්‍රී 7 ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. දැන් ජනසමූහ විශේෂාංශය. ආයුබෝවන්.